ඔස්ට්‍රේල් මෙට්‍රික් ටොන් 20000ක් රැගත් නෞකාවක් හෙට දින මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ඉන්දිය නය ආධාර යටතේ මෙම නෞකාව මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ. මෙරටට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් තොග ලැබී ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළද තවමත් ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඉන්ධන බෙදා හැරීම පිළිබඳව අධීක්ෂණයට පොලිසියට අමතරව හමුදාවද යෙදවීමට ඊයේ දින රජය පියවර ගත්තා. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරන්නේ දිනකට අවශ්‍ය ඉන්ධන බෙදා හැරියද එල්ලුම වැඩි වී ඇති බවයි. ඒ කෙසේ වෙතත් පාරට බහින ඕනම කෙනෙකුට පෙනෙන්නේ නම් බෙදා හැරපු ඉන්ධනවත් ඉන්ධන හල්වල නැති බවයි. අදත් රට පුරා දිගු පෝලිම් දක්නට ලැබෙනවා. දවස් දෙකක් විතර පොලිම ඉඳලා තමයි මේ ඊ හවස ආපු ගම. ඊයේ වැඩ කරපු පඩි ඉවර මේ පොලිම ඉඳලා කාලා බීලා මගේ දර ළමයින්ට කන්න දෙන්න විදියකුත් නැහැ. තෙල් හම්බ වෙන්නේ නැහැ. මේක තමයි සෞභාග්‍ය දැක්ම. කොළඹ ගිහිල්ලාම අපිට තෙල් ගහගන්න තෙල් නැහැ. පොලිම ඉඳලා දවසක් කර දවසක් තමයි බස් එක එක දවසක් තෙල් පොලිමේ ඉන්නවා. අනිත් දවසක බස් එක දුවලා එනවා. බලන්න දැන් මං ඊ ඉඳලා ඊයේත් හිටියා. ඊයේ උදේ 6:20 ඉඳලා හවස 4 වෙනකන් හිටියා ඩීසල් නැහැ. පොළොන්නරුව ගොවීන්ද ඉන්ධන නැතිකම නිසා අසරණ වී තිබෙනවා. හැමදාම ඉතින් ගොයියෝ දුක් විඳින එක තමයි වෙන්නේ ගම්මාන හතරක් පහකින් ඇවිල්ලා මෙතන ඉන්න උණගලාවේර ගිරිතලේ ජයන්තිපුර හතමුණ මේ ගම්මාන පහයකින් මෙතෙන් ඇවිල්ලා ඉන්නේ ගොයියෝ ගොයන් කපා ගන්න තෙල් ටික ගන්න බැරුව බූලියකට දෙන්නේ තෙල් මේ රුපියල් 2500ක මේ බූලියකට අරන් ගිහලා ගොයියෝට අක්කරේකවත් කපා ගන්න බෑ පොලිම ඇවිල්ලා තෙල් ටික ගන්න ආවට පස්සේ තෙල් ටික නැහැ තෙල් ලැබිටි අයින් කරලා දැම්ම අන්න අර ඒක ගහන බයිලා ඒක දන්නේ නැහැ ඒක කියනවා තෙල් පොලිම කොහෙද රටේ තියෙන්නේ කියලා ජනතාව අතට එන්න බෑ ගහනවනේ අනේ ඔබතුමා ලෙන්ඩකෝ චොපර් එක ඇවිල්ලා බලන්නකෝ පාලකයෙක් වුණාම ගන්නකෝ හොඳ නායකත්වයක් එතුමාට උකුරින් බලය දීලා තියෙනවනේ 69 ලක්ෂයක් අතරේ ගහලා 20 සම්මත කරලා මේ ශක්ති දෙවියන්ට වගේ දීලා තියෙනවනේ ජනතාව බලය ඇයි මේ ඇමතිවරුන් අපේ මේ පොළොන්නරුව හිටපු ඇමතිවරුන් ඇයි මේක බලන්න බැරි ඇවිල්ලා මේ රොෂන් මාතලට ඇස්පෙන්නේ නැද්ද අපේ ගෙවල් වලට ආවා අතුකොරල මාතලට ඇස්පෙන්නේ නැද්ද එක මහත්ෙක් මෙතෙන් ආවද එක මන්ත්‍රීවරයෙක් ආවද ඇයි බලන්න බැරි බලන්න මැෂින් ඇවිල්ලා ගෙවල් වල පාරවල් වල තෙල් නැහැ දෙයියන්තුරේ දැන් රොෂන් මාතර අපි ඡන්දේ දුන්නා සමිති අම සෙනසුරාද පැහැදිලිව කිව්වා පිරි පහතුව 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වහනවා ඒක නිසා භූමි තෙල් පොලියුත් වැඩි වෙනවා විදුලිය කැපිල්ල පැය ගන්න වැඩි වෙනවා කියලා. ඒ වගේම ඊයේ ඉඳලා පැය 3 දැන් පැය 5 දක්වා ඉල්ල තිබුණා. ඊටත් එහාය. හේතුව මේ වෙන විට පිරි පහතුව සම්පූර්ණ ආණ්ඩුව නවත්ත. මේ හින්දා තමයි අද කඩුවර වැඩි වෙලා පොලින් යුගය තවත් වැඩි වෙලා භූමි තෙල් පොලින් වල දීලා ජීවිත හානිය. විදුලි බලයට අවශ්‍ය සමස්ත දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.